සංචාරකයෝ ගෙන්න කියලා සමහර විපක්ෂයේ කණ්ඩායම් කතා කරනවා. සංචාරක සමුළුත් තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුව පෙරලන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තුව වටලන්න උත්සාහ කරනවා. බොරුවට සමුළු තියලා ඒ සමුළු වලින් කියන සංචාරක කර්මාන්තය දිනු කරනවා කියලා ලෝකෙට කියනවා ලංකාවේ මිනිසුන්ට කන්න නැහැ කියලා. ඉතින් එතකොට කොහොම සංචාරක කර්මාන්තය දිනු වෙන්නේ? පෞගිය සතියේ දවස් 5ක් ඇතුළත අපි ඩෙල්ලියට, මුම්බයි නගරයට සහ හයිදරාබාද් වලට ගියා. මගේ ටිකට් එක ගත්තේ මගේ අතේ සල්ලි. හෝටලෙට ගෙව්වේ මගේ අතේ සල්ලි. ආණ්ඩුවේ මුදලක් අරගන්න නැතුව හැබැයි ලංකාවේ ඉන්න සංචාරක ශිෂ්‍යයා ආයතන 50ක් ගියා. ඊයේ දවසේ අපි නිකන් පොඩි රිවිව් එකක් කරා කාමර 1000ක් ඒ ට්‍රිප් එකේ ගිහිල්ලා ආවට පස්සේ ලංකාවට එද බැයි මොකද්ද ඉන්දියාවෙන් අපෙන් ඇහුවේ? උඹලගේ රටේ මිනිසුන්ට කණ්ඩ දිනනවද? උඹලගේ රටේ අපිට තෙල් තියෙයිද? උඹලගේ රටේ මිනිස්සු අපිව වට කරලා අපිට ආයෙත් ඉන්දියාවට එන්න බැරි වෙයිද? ඒකට හේතුව එක කණ්ඩායමක් විසින් බොරුවට සංචාරක කර්මාන්තය හොඳ වෙන්න කියනවා. අනිත් පැත්තෙන් පුළුවන් තරම් නිවුස් ප්ලෑන් කරලා ගහනවා ලංකාවට කණ්ඩත් නැහැ, ඉන්නත් නැහැ, පාර්ලිමේන්තුවකුත් නැහැ, නායකයෙකුත් නැහැ කියලා. හැබැයි මාස 3කට ඉස්සෙල්ලා තෙල් තිබ්බෙත් නැහැ. ඔකේ තියෙන සමහර නිවුස් ඒජන්සිස් දිගින් දිගටම ලංකාවේ විරුද්ධ නිවුස් කියවුවා. ඉතින් අපි ඒ නිසා පොසිටිව් නිවුස් හදන්න විශේෂයෙන්ම මේ රටවල වලට යන්න තීරණය කරා. ඒ වගේම අද දවසේදී කාංචන විජේසේකර මහත්මත් අපිත් එකතු වෙලා සංචාරකයන්ට වෙන් වෙච්ච ෆුවල් පාස් අද ලොන්ච් කරනවා. ඒ කියන්නේ ටැප් ඇන් ගෝ ඕන ෂෙඩ් එක සංචාරකයන්ට දෙන ෆුවල් පාස් එකද ඇලොග් ආයතනයේ මැදිහත් වීමෙන් අපි ලොන්ච් කරනවා. ඒ වගේ දේවල් තුලින් සහ හෝටල් ආයතන 50ක් අපිත් එක්ක යනකොට ඒ 50ම ගිහිල්ලා ගුවා මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මේ ලංකාවේ සංචාර කර්මාන්තය සඳහා ගොඩනගෙන අවශ්‍ය ශක්තිය අපේ ඒගොල්ලන්ගේ ආයතන වලට ඒක තියෙනවා කියන ඉතින් ඒ වගේම අපි කරේ කර තවත් දෙයක් එහේ ඉන්න ජර්නලිස්ට්ලා 25ක් ලංකාවට ගෙනාවා. ඒ වගේම එහේ ඉන්න ට්‍රැවල් ඒජන්ට්ස් ඔෆ් ෆෑම් ට්‍රිප් එක කියන්නේ ෆැමිලියරයිසේෂන් ටුවර් එකට ලංකාවට ගෙනාවා. ඉතින් මම ලොකු විශ්වාසකින් කියනවා දෙසැම්බර් මාසේ වෙනකොට අර කාලකන්ණි වින්දන ගන්න සෙට් එක පොඩ්ඩක් එහා පැත්තටලා රට කෙලින් හිට ගන්න ඉඩ දුන්නොත් දෙසැම්බර් මාසේ වෙන ලංකාවේ ඓතිහාසිකගත සංචාරක පානයක් එයි කියන විශ්වාසිතේ. මේ රටේ මහ ජනතාවගෙනුත් ඉල්ලන මේක බලන තේරුම් ගන්න රට කෙලින් හිට ගන්නොත් දැන් සමහර මිනිස්සු කියනවා සුද්ද කොහමද කොත්තු කන්නේ 1200යි කියලා. හැබැයි සුද්දා එන්නේ ඩොලර් අරන්. ඩොලරලට 365ක් වෙන සුද්දට කොත්තු 1200 කියන එක අදාළ නැහැ ලංකාවේ මිනිසුන්ට පස්සේ. මොකද අපේ මුදලාව ප්‍රමාණයක් වෙනස. කියන්නේ නොතේරෙන සුද්දෝ කොහොමද මෙච්චර ගණන් වියදම් කරලා ලංකාවට එන්නේ කියනවා. මිනිසුන්ට කොත්තු 2000ට ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රටේ මිනිසුන්ටයි ප්‍රශ්නේ. මේ දවස්වල ඇත්තටම ටුවරිස් අනේ ඔක්තෝබර් 15 වෙනි පස්සේ තමයි පිකප් වෙන්නේ ජනවාරි අන්තිම වෙනකන්. ඉතින් ඒ කාල පරිච්ඡේදයට ඒ වැඩ පිළිලා දාන ඒ වගේම අපි මේ ලෝක කුසලාන පාපන්දු තියෙන එක නිසා එහෙ විශාල ගාන වැඩි. කටාර් රාජ්‍යයේ තියෙන කාමර 40000යි මුල් ලෝකෙම නේ ඔයගලන්ට එහෙ ෆුඩ් කරන්න බෑ. ඒ නිසා ඩුබායි රාජ්‍යයත් ඒ වගේම ගණන්. අපි අලුත් පැකේජ් එකක් හදලා තියෙනවා. ඒ මැච් එකක් ගැවුවම තව දවස් 4කට මැච් නෑ ඒගොල්ලන්ට. ඒසයි ඒගොල්ලම ලංකාවට ගෙන වෙනම පළාතක් FIFA zone එකක් කරලා ඒවල ලයිට් ජෙනරේටර් ඔක්කොම දීලා ඔය ආජන්ටිනාව තව ආර්ථික වශයෙන් වැටිච්ච රටවල් ගොඩක් ඉන්නවා. World Cup එකට යනවනේ. හැබැයි එහෙ ඉන්න මුදල් නෑ ඒගොල්ලන්ට. ඒ නිසා අපි ඒකත් පරිසරණ කරා. Aeroflot එක වහලා තියලා අන්තිමට අපේ ඇමතිවරු ගිහිල්ලා අපි ලියුමක් රජෙන් දීලා ගැරන්ටි එකක් දීලා Aeroflot එක දැන් නම් වෙනද පටන් ගන්නවා. ඒක ෆ්ලයිට් හතරක් එනවා. අපි ඉන්දියාවේ ගිහිල්ලා සාකච්ඡා කරාට පස්සේ මේක මම බොහොම සතුටින් කියනවා අපේ ගිය කණ්ඩායම ගැන. Spice Jet එක ලංකාවට ආවේ නෑ. ඒක නොවැම්බර් 15 වෙනිදා එනවා. Indigo කියන ආයතනේ ෆ්ලයිට් හතරක් ලංකාවට එනවා. එතනින් ගියාට පස්සේ ආ ඉන්දියා එක ෆ්ලයිට් එකයි තිබ්බේ. ඒක දෙකක් කරා. Alliance Airlines කියන එක පලාලි වලටයි රත්මලන්ටයි බාන්න ඔක්තෝබර් මාසෙ ඉඳන් සූදානම් වුණා. ඉතින් වැඳලා ඉල්ලන්නේ මේ රටේ සංචාරකව කරන්න පුළුවන් ක්‍රමයේ තියෙද්දි උද්ඝෝෂණය කළා බයිලා කියලා එක වට්ටන්න එපා. එච්චරයි.